ඔබට හිත ගිය ජීවිතය විඳ ගන්න. ඉතිරිය අපි බලා ගන්නම්. HMB. අද්විතීය 200 Mbps speed එකකින් ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ පුළුල්තම home broadband සම්බන්ධතාවය වන SLT Mobitel දේශයේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. News First Headlines. ජනක රත්නායක අස්කරන්න පාර්ලිමේන්තුවේ ඡන්ද 123ක් විරුද්ධව 77ක්. රත්රන් සමග රේගුවට කොටු වූ මන්ත්‍රී අලි සම්බ්‍රි රහීම් බේරා ගැනීමට මැදිහත් නොවුණැයි ආණ්ඩුවට දොස්. අද ඡන්දයත් ආණ්ඩුවට විරුද්ධව. ජනක රත්නායක හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවන සැලසුමේ ප්‍රධානීෙක්. පොදු ජන පෙරමුණෙන් අනාවරණයක්. නිදහස ලැබුණා අභියෝගය බාර ගන්නවා ජනක කියයි. යතුරුපැදි වෙඩිකරුවන් යලි කරලියට අබරාධුවේ වෙඩි තැබීමකින් උද්ගලයෙකු මරුට. අබාන් ෂොපින් මේනියා 145ක් දක්වා වට්ටම් සමග මැයි 28 දක්වා පමණයි. ඩයලොග් පවර් ප්ලෑන් ශ්‍රී ලංකාවේ වාසිදායකතම මොබයිල් පසුගියුම් ප්ලෑන්. ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද 123කින් අද අනුමත වුණා. ඊට විරුද්ධ වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 දෙනෙකු පමණයි. පොදුජන පෙරමුණ ආණ්ඩුවට සහය දක්වන විපක්ෂයේ පක්ෂවල මැති ඇමතිවරුන් මෙන්ම විපක්ෂයේ ස්වාධීනව ක්‍රියා කළ කිහිප දෙනෙකුද ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කරන යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක විපක්ෂයේ ස්වාධීනව කටයුතු කරන අන්ටෝ ප්‍රියදර්ශන යාපා ජෝන් සෙනවිරත්න හා කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන්ද අද යෝජනාවට සහය පළ කළා. සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් වූ වඩිවේල් සුරේෂ් සහ AHM ෆවුස් යන මන්ත්‍රීවරුන් අද ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට පක්ෂවයි. දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ යන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු 24 දෙනෙකු ඡන්දේ විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ. සමගි ජන බලවේගයේ උත්තර ලංකා සභාගය, නිදහස ජනතා සභාව, ජාතික ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. අයියෝ ඒක තමයි, ඒක තමයි අපි කරා. ප්‍රතිපත්තිමය තීන්දුවක් නිගන්න වෙන අපිට මේ එක එක පුද්ගලික සම්බන්ධතා අපි කිසිම තරහක් නෑ යාගේ පුද්ගලික. ඒ පුද්ගලික කිසි තරහක් නෑ නුත් ඉතින් දැන් දැනගන්න ඕන ආණ්ඩුවක වැඩ කරනකොට කොහොමද වැඩ කරන්න ඕන කියලා. ඒ වැඩේ කෙල වෙලා යනකොටනේ. මේ අතර රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් සමග ඊයේ රේගුබාරයට පත්ව පසුව මුදාහැර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාද අද පාර්ලිමේන්තුවට පැමිණියා. මීට පෙර අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරයා අද සිය ඡන්දය ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ යෝජනාවට විරුද්ධවයි. මම දිනගත්තේ මනුෂයාගේ වැරදක් මට තේරුණේ ඒවලට මට ඊයේ පෙරද මට සිද්ධියක් වුණා. මං කරපු වැරදක් නෙමේ, රත්තරන් වාගයක් මගේ ළමට ගෙවුවා. මගේ ගෝලෙක් තමයි ඒක ඩිකලෙක් කරේ ගෙනාවේ. ඒ වුණාට යාවත්ම අල්ලගත්තේ. එබැයි මීඩියෝට දුන්නේ මාව. ඒකට පස්සේ මම ජනත්ම ලේකම්ක සමාන ඒකට කිව්වා. අග්‍රාමතුමට කිව්වා. කිසිම දැනෙක් මංගල බලන්නම් කිව්වා. ඒ වුණාට මට අසාධාරණයක් වුණා. මම කරපු වැරද නැතුව මම 175ක් දඩ ගහලා තමයි එළියට ආවේ. ඒ නිසා මං ආණ්ඩුවට කවුද ඔබගෙන බලන්නම් කියලා කිව්වා. ජනත්ම ලේකම් තව කතා කරලා කිව්වා මේ සිද්ධිය මම නෙමෙයි ගෙනාවේ. මගේ දැක්ක විශ්වාසයෙන් මං ආවේ මගේ ගෝලේ. එයා තමයි මේ බේකක පැක් කරේ. පෙක්කරට එයා මගේ මේකට දාලා එයාගේ මේකට දාලා එයා කරපු වැරද්ද අන්තිම අහුනේ මම. ඉතින් ආණ්ඩුවත් එක්ක ඉඳලා මේකේ අසාධාරණයක් මට වෙනකොට මේ වගේ වෙලාවට මාව බේරු නැත්තම් ආණ්ඩුවේ ඉඳලා වැඩක් නැහැ. ඒක ආණ්ඩුවේ ඉඳලා චත්ත දුන්නේ.
රත්රන් කිලෝග්‍රෑම් 3.5ක් සහ ජංගම දුරකථන 91ක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන මේ චෝදනා මත කටුනායක ගුවන්තොටුපලේදී ඊයේ රේගු බහරයට ගත් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා අද මුදා හැර තිබුණේ රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කිරීමෙන් පසුවයි. ඔහු නීති විරෝධීව ගෙන පත්‍රන් සහ ජංගම දුරකථන රාජසන්තක කර තිබුණා. එම භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් ලක්ෂ 782ක් බව රේගු දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කළා. ජනක රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කිරීමට අදාළව අද පැවති විවාදය අතරතුර කරුණු ගණනාවක් අනාවරණය වුණා. මේ විවාදයේදී පළ වූ අදහස් ජාත්‍යන්තර මුල්ල අරමුදලේ ප්‍රධාන එක පූර්ව කොන්දේසියක් බවට පත් වෙලා තිබුණේ ගාස්තු අනුරූපිත විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා. තනි පුද්ගලයෙක් ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක තියෙන එකඟතාවයේ ලබා ගැනීමට කරපු බාධාව නිසා අපිට මාස ගණනාවක් ප්‍රමාද වුණා. ඒ ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක එකඟතාවයේ ලබා ගන්න ජනවාරි පළවෙනිද ඉඳලා පෙබරවාරි මාසේ 15 වෙනිදා දක්වා ගාස්තු සංශෝධනයක් ලබා නොදීම නිසා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 32ක පාඩුවක් සිදු කළා කියනවා. ඒ පාඩුව හිතාමතා සිදු කළා තියෙන්නේ ජනක රත්නායක කියන තනි පුද්ගලයාගේ කැමැත්ත මත. එනිසා අපි මේ කටයුත්තෙන් පස්සේ විදුලි බල මණ්ඩලයේ හැටියට අපි කටයුතු කරනවා. මේ ප්‍රමාද කිරීම නිසා විදුලි බල මණ්ඩලයට සිදුවෙච්ච පාඩුව පියවා ගැනීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අපි කටයුතු කරනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. පහුගිය කාලේ ආණ්ඩුව ගත්ත තීන්දුවක් ජනවාරි පළවෙනිදා ඉඳලා අකණ්ඩව පැය 24 විදුලිය ලබා දෙන්න ගාස්තු ක්‍රමය දෙන්න යම් සංශෝධනයක් කරනවා නම් අපි ඒක පෙබරවාරි මාසේ 15 වෙනිදා කරමු කියලා. හැබැයි තනි පුද්ගලයෙක්ගේ ක්‍රියාකලාපය නිසා මහජන උපයෝගිතා කොමිසමේ අනිත් සමාජිකයන් ඔහුගේ මතයට විරුද්ධ වෙනකොට ඔහු කටයුතු කරේ නැහැ ඒ අවශ්‍ය සහනය ලබා දෙන්න. ඒ නිසා මොකද වුනේ? පළවෙනි මාසිකවමාර කාලය පැය 3ක 4ක විදුලි කප්පාදුවක් කරන්න සිද්ධ වුණා. ස්වාධීන කොමිෂන් සභාවක ස්වාධීන සභාපතිවරයා පහුගිය සතියේ දැනුම් දීමක් කරනවා මාධ්‍ය හමුවක් තියලා ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. එක දෙයක් තියෙනවා අපේ ජනාධිපතිවරයෙක් බවට ඉදිරිපත් වීමේදී මානසික රෝගීන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. දැන් අද සමාන කරන්න හදනවා ශිරාණි බණ්ඩාරනායක ජනක රත්නායක. පුදුම වැඩක් වෙලා තියෙනවා. ශිරාණි බණ්ඩාරනායක එලවන්න ෆයිල් එක හදපු පුද්ගලයා දැන් ස්වාධීන කොමිෂන් සභාවේ සභාපතිවරයා හැටියට එලවන්න හදනවා කියලා වෙන මතයක් හදන්න හදන. අවශ්‍ය වෙලා තිබුණේ මොකද්ද? ජනවාරි මාසේ අපි සංශෝධන ඉදිරිපත් කරාට පස්සේ මේ ආණ්ඩුව පෙරලන්න හොඳම විදිය තමයි විදුලි කප්පාදුව දිගටම පවත්වාගෙන යන්න. ඒක තමයි අවශ්‍ය වුණේ මහජන උපකිතා කොමිසමේ සභාපතිවරයාට විරුද්ධ පක්ෂයේ දේශපාලන නියෝජිතයන්ට. හරියට මේ අපි සභාපතිව පත් කරා වගේ. එදා ඒ පත්වීම කරනකොට ගෝඨාභය සරණං ගච්ඡාවි ගිහිල්ලා දණින් වැටිලා අනුමත කරපු අය. දැන් කියනවා ස්වාධීන නොවන සභාපති කියලා. දේශපාලන පත්වීමක් කියලා. කවුද නම යෝජනා කරේ? අපිද? දැන් කොහොමද එදා හොඳ වුණු පුද්ගලයා අද නරක වෙන්නේ? මේ සභාවේ විවාදයට ජනක රත්නායකට සහ ඒ පවුලේ සමාජිකින්ට එන්න තහන. හැබැයි ඊයේ දිනේ අනීතික ලෙස රටට අනවසර භාණ්ඩ ප්‍රමාණයක් රත්තරන් සහ අනෙකුත් භාණ්ඩ ගෙනාපු මහජන මන්ත්‍රීවරයෙකුට VIP ලවුන්ජ් එක හරහා මොකද වෙලා තියෙන්නේ? දඩයක් ගෙවලා මේක ඇතුළට ඇවිල්ලා ඡන්දෙ දෙන්නත් පුළුවන්. ලැජ්ජයි. වෙන්න බෑ. ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි. මේකද සිස්ටම් චේන්ජ් එක? මට උත්තර දෙන්න. මේ විදුලි බිල වැඩි කරපු ආකාරය හරිද? ඔහු ඒට විරුද්ධව හණක් නැගුවා. කොහොමද අමාත්‍ය මණ්ඩලය කොමිෂන් සභාව මගහැරලා මෙහෙම බිල වැඩි කිරීමකට යන්නේ? මේ සභාපතිවරයාට කොන්දක් තිබුණා කැබිනට් එක ගත්ත තීන්දුවට විරුද්ධව ලිපියකුත් යවන්න. අපිට වැඩක් නැහැ. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද? මහමැතිවරණයට ඉදිරිපත් වෙනවද? කොයි පැත්තෙන්ද ඉදිරිපත් වෙන? අපිට ඒව අදාළ නැහැ. හොඳ දෙයක් කරනවා නම් ඒකට හොඳයි කියන කොන්දක් තියෙන්න ඕන. මම ඉතාමත් පෑදිල ලැජ්ජ වෙනවා. මේ අමු ඔරෙක් වෙනුවෙන් පිස්සෙක් වෙනුවෙන් විපක්ෂ නායකතුමා පෙනී සිටීම පිළිබඳ. ජාත්‍යන්තර ඔරෙක් සභාපති කියන්නේ. එතුමා කියන මේ ස්වාධීන පුද්ගලයෙලු එතුමා මොන ස්වාධීනද? මහින්ද රාජපක්ෂ කාලේ MBS ලෙක් සභාපති වුණා. ඊට පස්සේ EDB එකේ සභාපති වුණා. ගෝඨාභයසට වැඩ කළා. කාර්යාල දීලා තමයි ওই සභාපතිකම ගත්තේ. මොන ස්වාධීනද? තරග විභාග ලියලා ආවද? මෙතුමාට ඇවිල්ලා දෙන්නේ ජනාධිපති වෙන්න උන. ඕම උන ගත්තා හිටියනේ අපෝ කීදාක් හිටියද? අංගොඩ මානසික රෝග වලට තමයි අරින්න වෙන්නේ. එතුමා තමයි සිරාණි බණ්ඩානායක මැතිණිය. ඔය එලවන්න තේරින් කාරක සභාව තිබ්බම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සිරාණි බණ්ඩානායක මැතිණියට විරුද්ධව සාක්ෂි දුන්නේ. මේ පාර්ලිමේන්තුව තේරින් කාරක සභාව නියෝග කරලා එතුමිය එලවනවා. හැබැයි දිට්ඨ ධම්ම වේදේ අද පරිසම් දෙනවා ජනක රත්නායකට. මේ ජනක රත්නායක කියන්නේ වසලේ. ගෝඨාභය රාජපක්ෂ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිට සහ සමාජිකින්ට ඉවත් වෙන්න කියලා එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා. ඊට පස්සේ තමයි මහුව පත් වුනේ. දැනින්න ජනාධිපති වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරනවා දැනින්න සභාපතිව ඉවත් කරන්න. ජනක රත්නායකට ඉවත් වෙන්න කියපු අය තමයි ගෝඨාභය රාජපක්ෂ එක්ක දේශපාලන ව්‍යාපාරයේ යෙදුනේ. ඔවුන් තමයි පාර්ලිමේන්තුවේ කෑ ගැහුවේ ඔහු කරපු ඔක්කොම හරි කියලා. දැන් ඔහුව පත් කරපු අය අනාද කරලා දාලා විදුලි බල මණ්ඩලයට ඕනෑම දෙයක් යෝජනා කරන්න පුළුවන්.
නමුත් නීතිය අනුව මහජන උපයෝගිතා කොමිසම තමයි එය සහතික කළ යුතු වන්නේ. කනගරත්නායක මහත්තයා ටිකක් කටවැදී ඒකත් කියනවා. අනවශ්‍ය විදිහට කතා කරනවා. මොන අනිත්ක එතුමා කෙලින්ම කිව්වා ඊයේ මම පාර බැහැලා යනකොට මිනිස්සු මට කියනවා කියලා ජනාධිපති මැතිවරණයට එන්න කියලා. ඒ කියන්නේ එතුමා සැරසෙන්නේ මේ හැම දෙයකින්ම අන්තිමට ඉහළ පුටුවට යන්න. මහජන උපයෝගිතා කොමිසම් සභාව හදලා තියෙන්නේ විදුලි බල මණ්ඩලය අය හදලා එවන ගානේ හැමම පිළිගන්න නෙවෙයි. එහෙමම පිළිගන්න නම් මහජන උපයෝගිතා කොමිෂන් එකක් ඕනේ නැහැ. ආ සර්, යස් සර්, ඕකේ සර් කියන සභාපතිලට ඕන කුප්ප වැඩක් කරගෙන යන්න ඉඩ දීලා නිර්දේශ ටික පිළිනොගන්න මිනිහට විතරක් මෙතන ඇවිල්ලා තඩි බානවා. අපි එකද වෙන්නේ නැත්තේ ඒකට. ජනාධිපතිවරණයේ කාර්යාලයක් දාන්න කඩකාමරයක් දීලා සභාපති පුටුවල වාඩි වෙලා මේ කාංචන විජේසේකර ඇමතිතුමා හොඳ වැඩි. කාංචන විජේසේකරගේ තාත්තා හිටියානා මීට වැඩිය හොඳට විසඳනවා. මහින්ද විජේසේකර මහත්තයා හිටියානා දත් නැතුව බත් කන්න තිබ්බා ඒ තාත්තාගේ කාලේ නා. මෙයා හොඳ වැඩි. ඔරලෝසු දෙකක් බැඳගෙන දවසෙන් දවස කෝට් මාරු කර කර මා මීඩියා සම්දර්ශන කාර්යයක් නෙමේ. මේ ලයිට් බිලක් අල්ලගෙන රටේ ජනාධිපති වෙන්න පුළුවන්ද? මයික් ටයිසන් ළම පත් කරේ ඔබතුමන් ළම තමයි. එදා ඔබතුමන් ළම අත උස්සලා මේකට සහයෝගය දුන්නේ. විදුලි බිල වැඩි කරන්න විරුද්ධ වෙච්ච කොමිසම ඒ කොමිසමේ සභාපතිවරයා ආණ්ඩුවේ දේශපාලන උමනා විශ්ත කරගන්න නැති වුණාම ඔහුව ඉවත් කරන්න දරන උත්සාහයක් ඒ ක්‍රියාවලියට අපි කිසිසේත් එකඟතාවයක් නැහැ. ඒකට සම්පූර්ණ විරුද්ධයි. PSL එකේ සභාපතිවරයාට පුළුවන් කමක් නැහැ සභාපතිවරයා හැටියට රජයේ තීන්දුවට විරුද්ධ වෙන්න. ඒක තමයි මගේ තර්කය. මම ස්වාධීන මන්ත්‍රීවරකට වැඩ කෙරුවත් මේ ආණ්ඩුවේ යෝජනාවට මම පක්ෂ වෙනවා. තමන්ගේ රාජකාරියේ නිසිලස ඉටු කිරීමේ වරදට මේ සභාපතිවරයා ඉවත් කිරීමට කවුරු හරි අතෝසෝනා නම් මේ අධිකරණයේ තීන්දුව කුමක් වුණත් මහජන අධිකරණයේ ඉදිරියේ ඔවුන්ට දඩුවම් ලැබෙනවා. දැන් අපි දැක්කා සයිනොබ්‍රක් තියෙන ආයතනයේත් එක ඉසුම් එඳ ගන්නවා අමාත්‍යාංශය මේ කන්දිරේ සංස්ථාවට සම්බන්ධ කරන ආයතන 150ක් දෙන්න. හැබැයි දේශීය නියෝජිතයට අපි දන්නවා මැක්ලන සමාගම දේශීය ආයතනයක් දේශීය ව්‍යාපාරික ප්‍රමාණයක් ඉන්නේ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේ ආයතනයේ දේශීය ආයතනයේ සම්බන්ධ යම් කිසි සිද්ධියක් වෙලා ඒ හරහා සිදු වෙන ගණදෙනු ආයතනවල බලපානවා. අපි ඒ පිළිබඳව දන්නවා. මම මේ කියන්නේ දැන් අපි දන්නවා අපේ ඉන්න ඇමතිවරයා එතුමා විවාහ වෙලා නැහැ. දැන් මේ දේශීය ආයතනය මම කියන්නේ එතුමා කරනවා කියලා මම මේ උපකල්පනයක් කරන්නේ. මේ දේශීය ආයතනයේ සම්බන්ධ ඉන්න කවුරුත් හෝ විවාහ ගස ගත්තොත්. ඒ මේ 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 අපි හිතන්න වෙනවා නේද මේ 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 ඉතින් අවසාන කාරණාම ඇමතිවරයා දීලා තියෙන තමන්ගේ දෑවැද්ද ලබා ගැනීම වෙනුවෙන් කියන කාරණේ. මම හිතන්නේ ඇමතුවයි කරයි කියලා. මේ ඒගොල්ලන් මේ ගෙනාවු ජනකරත්නායක අපි ජනාපු ජනරත්නායක කෙනෙක් නෙමෙයි. විපක්ෂයෙන් නෙමෙයි ගෙනාවු ජනකරත්නායක. අනිත් එක මේ අපි පෙනී හිටින්නේ මේ අහගින්න හරිද? කහින්න එපා කහින් නැතුව අහගින්න. අපි මේ ජනකරත්නායක කියන පුද්ගලයා වෙනුවෙන් නෙමෙයි පෙනී හිටින්නේ. මේ උද්දච්ච ආණ්ඩුවට කියන්න කැමති ඕගොල්ලන්ට කොමිෂන් ඇලර්ජික් කියලා අපිට තේරෙනවා. ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඇලර්ජික්. හැබැයි ඒ ඇලර්ජික් වලට ඔය කරන රියැක්ෂන් එකේ ප්‍රතිඵල ඉතාම නුදුරේදී ලැබෙවි. මයික් ටයිසන් ලබලා හරියන්නේ නැහැ. කොමිෂන් සභා සභාපතිලට මයික් ටයිසන් ලබෙන්න බෑනේ අමතුමා. මේක පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණයක්. මේක පිටිපස්සේ තියෙන වෙන න්‍යාය පත්‍රයක්. මේ අතර තම මහජන උපයෝගිතා කොමිසමෙන් ඉවත් කිරීමට අදාළව අද පැවති පාර්ලිමේන්තු විවාදය හා ඡන්ද විමසීම ජනක රත්නායක මහතා සිය දරුවන් සමග සජීවීව නැරඹුවා. අනුතරව ඔහු මාධ්‍ය හමුවකට සහභාගී වුණා. මේ පරාජය මට පුද්ගලික අයිතුන් දෙයක් නෙවෙයි. මේක සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකික මහජනතාවට අත්තුණු පරාජයක් කියලා මම හිතන්නේ. සර්ප්‍රයිස් වෙන්න කාරණයක් නෙවෙයි. මොකද මේ තීරණය මේ වගේ එනවා කියන එක මම මුලින් ඉඳන් දැනන් හිටියා. දැයි කටයුතු මම හිතන්නේ මම නැති වුණාම හරි පහසු වෙනවා. මොකද මේකේ ඉන්න අනිකුත් සමාජිකයන් ඕනම දෙයකට කිසිම විද්‍යානුකූල භාවයක් නැතුව ඒ අවශ්‍ය දේවල් ඒ අමාත්‍යවරයාට ඕන විදිහට මම දැන් හෙට ඉඳන් සිදු වෙවි. මම දැන් සමහර ඇමතිවරු මට මාව ඇමතිවේ මයික් ටයිසන් කිය. මේ මයික් ටයිසන් කියලා කියන්නේ මේ ඉස්ලාම ගලඟ තියෙන මයික්. ඒකට මම හිතන්නේ මේ ඇමතිවරු දන්නේ නැහැ මයික් ටයිසන්ගේ තිබ්බ බලය ඇමරිකාවේ. මම කිසියම්ම වූ චැලෙන්ජ් එකක් බාරගත්තොත් ඒ චැලෙන්ජ් එක අනිවාර්යයෙන්ම කරනවා. දැන් මට පුළුවන් මගේ දේශපාලන කටයුතු කරන්න. මේ රටේ අවුරුදු 75ක් තුල ඇති වුණු මේ දේශපාලන විකෘතිය ප්‍රකෘතිමත් කරලා මහජනතාව වෙනුවෙන් මහජනතාව මගින් මහජනතාව උදෙසා වැඩ කිරීමට අවශ්‍ය ඒ නිදහස මට ලැබිලා තියෙනවා. අපි එකතු වෙලා අවුරුදු 75ක් තිබෙන මේ ශාපේ නැති කිරීම සඳහා දැන් අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සියලුම කැපවීම කිරීමට මම සැදී පැහැදී සිටිනවා. First janatawa samaga aban shopping mania 145 dakwa wattam samaga may 28 dakwa pamanai dialog power plan sri lankawe vasidayakatuma mobile pasugeyum plan එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පෙත්සම් කරුවන් ගණනාවක් පවරා ඇති නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා.
අද නඩුව කැඳවනු ලැබුවේ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල හමුවේ. මෙය ජාතික මෙන්ම අන්තර්ජාතිකවත් වැදගත් කරුණක් බව එහිදී පෙත්සම් කරුවන් පෙන්වා දුන්නා. ලෝකයේ විශාලතම රසායනික සාගර අනතුර මේ වන නිසාත් අප රටට මූල්‍ය වශයෙන් සහ ආර්ථික වශයෙන්ද දැනට ගණනය කර ඇති වන්දිය ඉතා වැදගත් මුදලක් වන නිසාත් මෙම නඩුව පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුලක් හමුවේ විමසීමට අගවිනිසුරුවරයාගේ අවධානයට යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පරිදි පූර්ණ අධිකරණයක් ස්ථාපිත කිරීම සුදුසුද නැද්ද යන්න සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයාට යොමු කර තීරණය ලබා ගැනීමට නැවත ජුනි මාස 15 වෙනි දින පෙත්සම් කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. නීතිය ක්‍රියාත්මක කරන ස්ථාන අපි බලාපොරොත්තු වෙන දේ තමා යුක්තිය සාධාරණේ සහ විනිවිදභාවය. අපි ලංකාවේ නඩු දාලා ඉල්ලන එච්චරයි. යුක්තිය සාධාරණේ සහ විනිවිදභාවය. නමුත් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා සිද්ධියේ සහ MT නිව් ඩයමන්ඩ් සිද්ධිවල අපි මේක දකින්නේ විනිවිදභාවයක් නැහැ. ඇත්තටම සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ විනිවිදභාවයෙන් තියෙන ක්‍රමවේදයක් සකස් වෙනවා. පළත්පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සංදේශයක් බාර දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතින් පිරිසක් අද දහවල් රාජ්‍ය සේවා පළත් සභා හා පළත්පාලන අමාත්‍යංශයට පැමිණියා. මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස මෙලෙස පැමිණ සිටියා. රජයේ සේවකයන් ඉතාම බරපතල අමාරු තත්ත්වයකට ඇති වෙලා ඉන්නවා. එයාට දැන් මාස 5ක් තිස්සේ වැටුපක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඒගොල්ලන්ට මූලික වැටුප දුන්නට මූලික වැටුපෙන් ජීවත් වෙන්න බෑ. දරු පවුල් ඔක්කොම අසරණ වෙලා ළමයි ඉස්කෝලේ යවන්න විදියක් නැහැ. කන්න ජීවත් වෙන්න විදියක් නැහැ. ස්ථාන මාරුවෙන් දීලා තියෙනවා. සමහර අය කොට්ටාසෙන් පිට නෙවෙයි ප්‍රාදේශ භාවිනුත් පිට මැතිවරණ කොට්ටාසෙනුත් පිට දීලා තියෙනවා. ඉතින් මේකෙන් බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා අනතුරුව එම ස්ථානයෙන් පිටවක අතර දයසිරි ජයසේකර මහතා ඇතුළු පිරිස අමාත්‍යංශ ලේකම්වරයා හමුවීමට පරිශ්‍රය තුළට ඇතුළු වුණා. කෙසේ වෙතත් අමාත්‍යංශ ලේකම්වරයා හමුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ට අද හැකියුවේ නැහැ. ලේකම්තුමා අද වෙන ඔෆිස් එකට ගිහිල්ලා අපේ බලාපොරොත්තු තියෙන එතුමාම හම්බෙලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රී කණ්ඩායම් විදියට නැවත එතුමාව ඇවිල්ලා හම්බ වෙලා අපේ ඒ ලිපිය බාර දෙන්න. ටෙලිනාට්‍ය නිෂ්පාදක වරියක වන ව්‍යාපාරික සුධර්මා නෙත්ති කුමාර මහත්මියගේ නිවසේ සේවය කළ කාන්තාවක් වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියේදී මිය යමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. 42 වෘදී බදුල්ල දෙමුදර පදිංචි ආර් රාජකුමාර නමැති කාන්තාව පසුගිය 11 වෙනිදා වැලිකඩ පොලිසිය අත්අඩංගුවටගෙන තිබූ අතර 12 වෙනිදා ඇගේ සිරුර පවුලේ ඥාතීන්ට භාර දී තිබුණා. පසුව මේගේ කාන්තාවගේ සැමියා මරණීය සැකසහිත බවට අධිකරණයට කරුණු වාර්තා කළ අතර මේ වන විට සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. දරු අධිකරණයෙන් මේකට ඉදිරි දිනයක් දුන්නා. මේ 6 දෙවන දිනේ දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින දරු අධිකරණයට පැමිණලා සිටියා. පොලිසියේ කිසිදු සටහනක් නැතුව පොලිසියේ කිසිම එන්ට්‍රි එකක් නැතුව තමයි මේ රාජ්කුමාරි කියන කාන්තාව අත්අඩංගුවට අරන් තියෙන්නේ. එනයින්ම ඒක නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් විදිහට තමයි අපිට පේන්නේ. ඉතින් මේ විදිහට නීති විරෝධී අත්අඩංගුවටගෙන මේ විදිහට මේ මරණයට පස්සේ පසු අවස්ථාවක මුදල් දීලා පොලිසිය කටයුතු කළේ මේ සැබෑ අපරාධයක් කරලා මේ සැබෑ අපරාධය වහන්න කියන සැකේ තමයි දිගින් දිගටම තියෙන්නේ. මේ අතර මෙම සිදුවීමට සාධාරණයක් ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා. අපි පැහැදිලිව කියනවා මේ ආර් රාජ්කුමාරිට අදාළව දේශපාලන බලය මුදල් බලය යොදවලා යම්කිසි පිරිසක් උත්සාහ කරනවා නම් මේකට අදාළව ඒ අදාළ කරන සාධාරණ පරීක්ෂණ යට ගන්න. ඒ වගේම මීට අදාළ කරන යුක්තිය ප්‍රමාද කිරීමට අපේක්ෂා කරනවා නම් අපි කියනවා මේ රටේ වෘත්තීය සමිතිය, ඒ වගේම බහුජන සංවිධාන, සිවිල් සංවිධාන මීට විරුද්ධව පෙළ ගැහෙනවා.
මේ අතර වැලිකඩ පොලිසිය අතඩංගුට ගැනීමෙන් පසුව කාන්තාවක මිය යාමේ සිද්ධිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. රාජකුමාරි කියන කාන්තාවක් දෙමෝදර බදුල්ල දිස්ත්‍රික්කයේ අයිති වෙන එක්කෙනා සුදර්ම නිතිකුමාර රජයවර්ධන කියන කාන්තාවකගේ කලාකරු කාන්තාවකගේ නිවසේදී වැලිකඩ පොලිසිය පාර්ලිමේන්තු පොලිසිය එතන මිය කියලා තියෙනවා. අපි හිතන මරලා දැම්ම කියලා. පොලිසිය කටයුතු කරගෙන යනවා අගවතුමා. ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මම ඉල්ලීම කරන්නේ එයාගේ මිය ගිය වලලදා බොඩි එක අප ගොඩ ගන්න. ගොඩ අරන් ඒක ස්වාධීන පරීක්ෂණයට බාර දෙන්න පේරදෙනි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඩේ ඉන්නවා, අධිකරණ වෛද්‍ය පීඩේ ඉන්නවා. බාර දෙන්න. බොහොම ඉස්සෙල්ලා. ඉතින් කරන්න ඒක. ඇත්තලි කරන්න. අපිට ඕනේ ඒක. මන්ට ආව උසාවිය කරන්න ඕන වැඩක් ඒක. මරණ කොට ගන්න එක උසාවිය වැඩක්. අධිකරණයට අයත්ව තිබෙන මේ කාරණය ගැන සුවබලා කටයුතු කළා ඔබතුමාට අවශ්‍ය පිළිතුරු. හරි. බොහොම ඉස්සෙල්ලා. මේ සභාවේ හෘද සාක්ෂියක් තියෙන මිනිසුන්ට මේක මගහැරලා යන්න බෑ. වතුකරේ අහිංසක කාන්තාව මේ සුධර්ම කවුද කියන චරිතේ මොකද්ද රත්තරම් බඩුවක් නැති උනායි කියලා රාජගිරිය පොලිසියට පාර දීලා ඒ සුධර්ම එතන ඉඳද්දි පේන තමයි පහර දීලා තින්නේ. ඒක බලබල දුරගතන වලින් තමන්ගේ යාළුවන්ට කියලා තියෙනවා. මෙහෙම පොලිසියක් ඇතුළ ගහලා මරන්න බෑ. ඒ අහිංසක කාන්තාව කොළඹටාවේ මැරුම් කන්න නෙවෙයි. ප්‍රභු බලන්නේ කාන්තාවන්ගේ ගෙදර රත්තරම් බඩුවක් නැති උනායි කියලා එහෙම මරලා දාන්න බෑ. ඒ නිසා කරුණාකරලා මේ පිළිබඳව දැඩි පියවර ගන්න. මොකද්ද ගන්න පියවර කියලා අපිට කියන්න. වතුකරේ ගොඩක් අහිංසක කාන්තාව වෙනවා මේ කොළඹට සේවය කරන්න. අලුත් පරීක්ෂණ කරන්න කියන්නේ. ඒ පරීක්ෂණ කරන්න ඕන පෙරදෙනි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඩේ ඉන්න අධිකරණ සම්බන්ධව තියෙන විද්වතුන් ඉන්නවා. ඒ කණ්ඩායමක් දාලා ස්වාධීන කරන්න කියන්නේ. යුක්ති ඉෂ්ට කරන්න එක ඉල්ලීම කරන්නේ. ඉතින් මේක මරණය ගැන කතා කරනකොට මට හරි පුදුම වුණා. රාජපක්ෂේ මන්ත්‍රීවරු කිව්ව දේ කෑ ගන්න පටන් ගත්තා. ඒකයි කෑ ගන්නේ. ඔබතුමාගේ නගපු කාරණාව අපි දුරකථනයෙන් දැනුම් දුන්නා. කිසිම නීතියට පිට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. කටයුතු ඔබතුමාගේ කරුණු ටික යවලා තියෙනවා. අපි කටයුතු කරනවා. නිකන් ආසාවට කොළඹාව නෙවෙයිනේ. තමන්ගේ දරුපවුල නඩත්තු කරන්න, තමන්ගේ දූ දරුවන් නඩත්තු ගරු විපක්ෂ නායකතුමාට මට කට කතා කරන්න අවස්ථාව දෙන්න. මේ සිදුවුණු හානියට අපි කියන්නේ සාධාරණත්වය ඉෂ්ට කරා. යුක්තිය නීතිය ක්‍රියාත්මක කරන්න. නිවැරදි අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා ඒ විපතටපත්තුණු පවුලට ඒ පවුලට ඇත්තටම අද මවක් නැති වෙලා තිබෙනවා. ඒ දුක තේරෙන්නේ අපිටත් වැඩිය ඒගොල්ලොන්ට. ඒ නිසා ඒක ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න මොකද යම් හැඟීමක් තියෙනවා. මේ කොළඹ ප්‍රදේශයට ඒ වගේ අය ආවහම ඒ අයට යුක්තිය සාධාරණත්වය ඉටු නොවේ කියන ඒ බරපතල සැකේ තිබෙනවා. ඡන්ද බලාගෙන කළ යුතු දේවල් නෙමෙයි මෙව්වා. කිව්වයින් පස්සේ අගමැතිවරයා වගකීමෙන් කිව්වයින් පස්සේ ඒ පිළිබඳව කටයුතු කරනවා, ඒ පිළිබඳව උපදෙස් දුන්නයි කියලා අයිත් නැති නැකිට හැමෝම කතා කරනවා. අනේ ප්‍රසන්න රණතුංග මැතිතුමනි මේ ඡන්දයක් බලාපොරොත්තු වෙලා මම කතා කරේ නැහැ. එහෙම කියන්න එපා. ඒක මට කරන අපහාසයක්, ජනතරගන අපහාසයක්. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු හබරාදුව උණ වටුන හීනටිගල පාරේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. Crime Watch. දිනය 2023 මැයි 24 වෙනිදා. වේලාව පෙරවරු 7:30. ස්ථානය හබරාදුව උණ වටුන හීනටිගල පාර. යතුරු පැදියෙන් පැමිණි වෙඩික්කරුගේ ප්‍රහාරයට ලක්වුණේ ලක්ෂිත රුවන් කුමාර නැමැති 37 හැවිරිදි 30 රුපියෙක්. තිරෝත රතර යදුරක ලෙස කටයුතු කරන ඔහු කලක් යුද හමුදා සබලකු ලෙසද සේවය කර ඇතැයි පොලිසිය සඳහන් කළා. හීනටිගල කනත්තවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ලක්ෂිත දරුවන් පාසලට රැගෙන ගොස් සිය බිරිඳ සමග තිරෝත රතෙන් යලි එමින් සිටියේදී මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා. වෙඩි තැබීම සිදු කරද්දී 9mm වර්ගයේ පිස්තෝලයකින්. පොලිසිය පැවසුවේ වෙඩිවැදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවන් ලැබූ බිරිඳ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. මියගිය පුද්ගලයා 2013 වර්ෂයේ හබරාදුව පොලිස් වසමේ හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු වූ දිත්ව මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු බව පොලිසිය සඳහන් කළා. ඔහු 2021 වර්ෂයේ උණවඩුන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අත්අඩංගුවටගෙන මේ වන විට ඇප ලබා සිටින බවද පොලිසිය පැවසුවා. ක්‍රීඩා හා පාසලේ විනය කටයුතු භාර ගුරුවරයාට පහර දුන් තිල්ලයඩිය මුස්ලිම් මහාවිද්‍යාලයේ සිසුන් සිවුදෙනෙකු ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බඳනාගාරගත කර තිබෙනවා. පාසල් නිල ඇඳුමට ගැළපෙන ලෙස කොණ්ඩය සහ රැවුල් කපා පාසලට පැමිණෙන ලෙස සිසුන්ට අවවාද කිරීම පහර දීමට හේතු වී ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය සමහර කළා. අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රවේශපත් ලබා ගැනීමට පාසලට පැමිණි සිසුන් කිහිප දෙනෙකු විදුහල්පතිවරයා යලි හරවා යවා තිබුණේ කොණ්ඩය සහ රැවුල කපා පාසල් නිලැඳුමට ගැළපෙන ආකාරයට පැමිණෙන ලෙස උපදෙස් ලබා දෙමින්. එයනුව සිසුන් කොණ්ඩා රැවුල් කපා ඊයේ දිනේ පාසලට පැමිණ විභාග ප්‍රවේශපත් ලබාගෙන තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ සිසුන් පිරිසක් මාර්ගය අවහිර කරමින් පාසල් පෙළපොත් මෙලෙස ඉරා දැමීමට කටයුතු කර තිබුණා.
අනතුරුව සිසුන් යාබදුව පිහිටි පාසලේ විනයබාර ගුරුවරයාගේ නිවසට ගොස් ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබුණා. අනතුරුව පිටතට පැමිණෙන ගුරුවරයාට සිසුන් කිහිප දෙනෙකු පහර දුන් අයුරු මේ. පුත්තලම මුලස්ථාන පොලිසිය සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කරන අතර පහරදීමට සම්බන්ධ සෙසුන් පස් දෙනෙකුගෙන් සෙව් දෙනෙකු අත්අඩංගුවටගෙන අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. දැනට තියෙන තොරතුරු අනුව එයා දරුවෝ දෙදෙනෙක් විසින් ශිෂ්‍යයන් දෙදෙනෙක් විසින් මේ ගුරුවරයා අල්ලගෙන තවත් පිරිසක් විසින් මේ ගුරුවරයා පහර දීලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ළමුන් ශිෂ්‍යයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත්තා පුත්තලම මුලස්ථාන පොලිසියෙන්. ඒ වගේම ඉතිරි අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන සිදු කරනවා. මම ගෙදර ගියාට පස්සේ ගෙදරට ඇවිල්ලා දොරට ගල් ගහනවා. මම එළියට ඇවිල්ලා කවුද කියලා ඇහුවම සමහර ළමයි මට පහර දුන්නා. ඔවුන්ගේ අතේ ගල්. ඉන්පසු පාසලේ විදුහල්පතිවරයා සිද්ධිය දැනගෙන එම ස්ථානයට ඇවිල්ලා වාහනයකින් මාව රෝහලට අරගෙන ආවා. මේ අතර මේ පහර දීමට විරෝධය පළ කරමින් පාසල් සිසුන් හා ගුරුවරුන් අද පාසලේ සිට පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගය දක්වා පාගමනින් පැමිණ විරෝධය පළ කළා. පාඩසාලේ යුනිෆෝම් විනයක් ඇතුව ළමයි විභාග ශාලාවට යවන්න ඕන නිසා ඒ ළමයින්ට කොණ්ඩෙ කපන්න කිව්වා. ඒ අයට කිව්වම ඒ අය ගණන් ගත්තේ නැහැ. ඔහු පාසලේ විනය කමිටුවේ ප්‍රධානියා. ඔහු නිවසට ගිය පසු මේ ඕලෙවල් ළමයි එක්ක පිටකට්ටියක් ගුරුවරයාගේ නිවසට ගල් ගහලා තියෙනවා. ඒ වෙලාවේ අස්කස ළමයි ළඟට ඇවිල්ලා කවුද ගල් ගහන්න කියලා ඇහුවම සමහර ශිෂ්‍යෝ එයාව බදාගෙන පහර දීලා කල්මාරි පොලින්දිරකණ්ඩාර්ගල්. ඒක කනගාටුදායක තත්ත්වයක්. ඇත්තටම මේ තත්ත්වය වළක්වා ගැනීමට අපි කටයුතු කළ යුතු විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලයේ ඒ සංස්කෘතිය ගොඩනගන්න තමා උත්සාහ දරලා තියෙන්නේ. විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ජාලා භාවිතය තුළ යම් යම් දරුවන්ගේ මේ හැසිරීම් රටාවන් වෙනස් වෙන්නට අවස්ථාව වැඩි වෙලා තිබෙන තත්ත්වයක් තමයි නිරීක්ෂණය වෙන්නේ. ඒ නිසා තමගේ නිවසේදී නැත්නම් පාසලේදී මේ දරුවන් ජංගම දුරකථනය සහ එවැනි දෑ භාවිතා කර සමාජ මාධ්‍ය ජාලා භාවිතා කළ ඒවයි තියෙන තොරතුරු එක්රස් කරගන්නට ඒව දකින්නට බලන්නට ඒවා එකිනෙකා අතර ෂෙයා කරගන්නට හුවමාරු කරගන්නට කරන මේ ක්‍රියාමාර්ග නිසා මෙවැනි තත්ත්වයන්ට පෙළඹෙන තත්ත්වයන් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා කෙසේ වුවත් මේ ශිෂ්‍යන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරනවා. මේ ගුරුවරුන්ට මේ ආකාරයට පහර දීම සම්බන්ධයෙන් පිණ්ඩපාත චාරිකාවේ ගොස් ජාතික පොසොන් උත්සවයට මුදල් රැස් කරන බව මිහින්තලේ රජ මහ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලව හැඟුණු වැවේ ධම්මරතන හිමියන් අද යළි ප්‍රකාශ කළා. පොසොන් කමිටුවේ අවසන් රැස්වීම අද පැවැත්වුණේ කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්. විහාරාධිපති හිමියන් මෙහිදී අනාවරණය කළේ මුදල් ගෙවන තෙක් ආලෝක පූජාව සඳහා විදුලිය ලබා නොදෙන ලෙස විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ලිපියක් නිකුත් කර ඇති බවයි. සභාපතිවරයන් ලියුම දීලා තියෙන මේ මේ රටේ මිනිස් දැනගන්න බෑ. දැන් ඔය 160 හම්බ වෙනකම් ප්‍රතිපාදන කියන්නේ ප්‍රතිපාදන ලැබෙන තුරු විදුලිය දෙන්න බා කියන්නේ කියන්නේ කමන්න නැහැ ඉතින් ඔය පන්දම් පතු කරන්නේ අම්ම ලේකම් කොප්පර අපිට ලාම් තෙල් ටිකක් ඕනේ. අපි ඒ සල්ලි දෙනවා. රජය කිසිදු සැලකිල්ලක් නැති බව අපිට හොඳටම දන්නවා. මේ රටේ ජනතාවගෙන් තමයි මේ පිළිගැනීම කරන්නේ. අපිට අවමම කරගන්න බැරි මට්ටමකට දැන් තියෙන්නේ. ඒ හින්දා අපේ රටේ ජනතාවට ඉල්ලීමක් කරනවා. පොසොන් එකට එනකොට කෑලි තුනේ පෝච් එකක් අරන් එන්න ඕනේ. පෙරහැර ඒ වගේම ආලෝක පූජාවත් මේ පිණ්ඩපාතේ අරගෙන ගිහිල්ලා මම ලංකාවේ ලෝකේ ඉන්න බෞද්ධ විතරක් නෙවෙයි අන්‍ය ආගමිකයෝ ඉන්නවා. මේ ආලෝක පූජාව කරන්න ඒ වගේ මිහිඳු පෙරහැර කරන්න එන ජනතාවට සහන සපයන්න මේ පාත්‍රය අරගෙන ගිහිල්ලා අපි පොඩි ආරෝපණයක් ගිහිල්ලා වීඩියෝට ගිහිල්ලා සල්ලි ඉල්ලලා මම මේ පින්කම කරනවා. මෙම කමිටු රැස්වීමෙන් පසු ජාතික පොසොන් උත්සවයට ප්‍රතිපාදන සපයා ගැනීමට ආචාර්ය පූජ්‍ය වලවා හැඟුණු වැවේ ධම්මරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතාගේ මන්ත්‍රී වැටුපය කියමින් පුද්ගලයෙකු පැමිණ මුදල් පරිත්‍යාග කළා. එතුමාගේ සම්පූර්ණ වැටුප 54,285. පුර
ණය වැඩසටහනේ ඉලක්ක අනුව සැප්තැම්බර් මාසයේ වන විට දේශීය සහ විදේශීය ණය ප්‍රතියෝගිතකරණයට අදාළ එකඟතා ඇති කරගෙන තිබිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එම අරමුදලේ නියෝජිත පිරිසක් මැයි 11 වෙනිදා සිට 23 වෙනිදා දක්වා මෙරට සංචාරය කළ අතර එය අවසානයේ නිකුත් කළ නිවේදනයේ මේ බව අපධාරණය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රූවර් සහ දූත මණ්ඩල ප්‍රධානී මස හිරොනොසා කියන මහත්වරුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ශ්‍රී ලංකාවට ලබා දුන් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදු කරන බවයි. ශක්තිමත් ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් පසුව උද්ධමනය මධ්‍යස්ථ වීම, විනිමය අනුපාත ස්ථාවර වීම සහ සංචිත යළි ගොඩනැගීමත් සමග ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වය තාවකාලිකව වැඩි දියුණු වෙමින් පවතින ලකුණු පෙන්නුම් කරමින් ඇතැයි එම නිවේදනයේ සඳහන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරන්නේ සමස්ත සාර්ව ආර්ථික හා ප්‍රතිපත්ති පරිසරය තවමත් අභියෝගාත්මක ලෙස පවතින බවයි. ඒ සමගින් රාත්‍රී 7 ප්‍රධාන පුවත් අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. අයබෝන්.